ඔන්න අද මං ඔයාට අරගෙන ආව බිත්තර රොටි රෙසිපි එකක්. අද මම බිත්තර තුනක් පාවිච්චි කරලා පාම්පිඩි කෝප්පයකින් රසම රස බිත්තර රොටි 10ක් හදාගන්න විදිය ඔයාට කියලා දෙනවා. ඉතින් පෑය ගණන් පිටි අණ අණ තෙල් ගොඩාක් දාගෙන හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි ලේසියෙන් ටග්ගාල ඔයාට මේක හදාගන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. ඒ වගේම තමයි කඩේ වගේම රසට ඔයාට මේක හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් මම ඉස්සෙල්ලම කරන්න බ්ලෙන්ඩර් ජායක ගන්නවා. බ්ලෙන්ඩර් ජායක අරගෙන ඒකට පාම්පිටි වලින් පුරවල කෝප්පයක් එකතු කර ගන්නවා. ඊළඟට ඒකට මම පාම්පිටි ගතිපු කෝප්පයෙන්ම වතුර කෝප්ප දෙකක් එකතු කර ගන්නවා. ඉතින් වතුර කෝප්ප දෙක මම එකතු කරගන්නේ දෙපාරකට. මේ වගේ එක වතුර කෝප්පයක් දාලා බ්ලෙන්ඩර් කරගෙන ඊළඟට ඉතුරු වතුර කෝප්පය එකතු කර ගන්නවා. ඉතින් ඔයාලා මේක බ්ලෙන්ඩර් එක හදා ගන්නවා නම් හරි ලේසි, ඉක්මනටම බ්ලෙන්ඩර් කර ගන්න පුළුවන්. ඊළඟට ලුණු කුඩු වලින් තේ හැන්දක් එකතු කර ගන්නවා. ඒ වගේම පොල් තෙල් වලිනුත් මේස හැන්දක් එකතු කර ගන්න. ඊට පස්සේ ආයමත් මේ ටික හොඳට බ්ලෙන්ඩර් කරගෙන ඊට පස්සේ මම මේ වගේ පෙරා ගන්නවා. ඉතින් පොඩි කෑලිත් තියෙන්න පුළුවන්. ඒ නිසා පෙරණකිනුත් පෙරලා අර ගන්න ඕන. ඊට පස්සේ මම ඔයාලට බැටේ එකේ පදම් පෙන්වන්නම්. මෙන්න මේ වගේ පදමක් තමයි අපේ බැටේකේ තියෙන්න ඕන. ඉතින් පාම්පිඩි කෝප්පයක් ගත්තොත් ඔයා වතුර කෝප්ප දෙකක් අරගන්න. පාම්පිඩි කෝප්ප දෙකක් ගත්තොත් වතුර කෝප්ප තුනක් අරගන්න. ඉතින් මේ වගේ බැටේ එකක් තමයි ඔයා හදා ගන්න ඕන. ඉතින් මම පාම්පිඩි බැටේ එක හදාගෙන ඉවරයි. දැන් මම මේක චුට්ටක් පැත්තකින් තියාගෙන මම යනවා බිත්තර එක හදාගන්න. ඉතින් මම මෙතන අරගෙන තියෙනවා මුලින් කිව්වා වගේ බිත්තර තුනක් තමයි මම මෙතන අරගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ ගෑරුප්පුවක් හරි හැන්දක් හරි අරගෙන මේ වගේ බිත්තර ටික හොඳට ගසා ගන්න ඕන. මේ වගේ හොඳට පෙනෙන්න ගසා ගන්න. ඊළඟට මම මේකට චූටිට කපාගෙන තිබු කැරට් ටිකක්, අවමිරිස් ටිකක්, ලුණු ටිකක් දාගන්නවා. ඉතින් ඔයාලට කැමති జాතියක් මේකට දාගන්න පුළුවන්. ලික්ස් ටිකක් උනත් දාගන්න පුළුවන්. ඉතින් මම මේකට තව තක්කාලි ටිකකුත් එකතු කරගත්තා. ඊට පස්සේ ලුණු ටිකකුත් එකතු කරගෙන මම මේකට කැරමිරිස් වෙනුණු ටිකක් දාගන්නවා. ඉතින් ඒව රසානුව ඔයාගේ කැමැත්තම එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික මේ වගේ හොඳට කලවම් කරගන්න. ඉතින් අපේ බිත්තර මිශ්‍රණයක් දැන් හරි. අපිට පුළුවන් දැන් අපේ බිත්තර රොටි ටික හදාගන්න පටන් ගන්න. ඉතින් මම මේ වගේ පෑන් එකක් ලිපේ තියා ගන්නවා. ඉතින් මේක හදාගන්න මේ වගේ නාන් ස්ටික් පෑන් එකක් ඕන. ඊට පස්සේ ලිපේ ගින්දරත් ඔයා මතක තියාගන්න, හොඳටම අඩුවෙන් තියාගන්න ඕන. ඉස්සෙල්ලම මේ වගේ තෙල් ටිකක් ගා ගන්න ඕන. මේ වගේ තෙල් ටිකක් ගාගත්තර පස්සේ අපි හදාගතිපු බැටේ එකෙන් ටිකක් මේකට මම දාගන්නවා. ඉතින් ගොඩාක් වැඩි කරගන්න එපා. මේ වගේ තැටියේ ගාන්ට ඔයා මේක හදාගන්න ඕන. මේ වගේ ටිකක් දාගන්න. මේ වගේ බැටේ එක හැමතැනටම පෑන් එක වටේටම දාගෙන මේ වගේ තියාගන්න තියෙන්නේ. ඉතින් වාට මේක තෝසි හදන පෑන් එකක් වගේ තියෙනවා නම් තවත් ලේසි. මොකද එතකොට මේක අපිට ලොකුවට හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන මෙන්න මේ වගේ වටේට බුරුල් වෙනකන් තියාගන්න ඕන. ඉතින් වාට කියනවා ලිපේ ගින්දර තුඟාක් වැඩි කරගන්න එපා. ඉතින් මම හදාගතිපු රොටි එකේ ලිපේ ගින්දර චුට්ටක් වැඩි වෙච්ච නිසා පොඩ්ඩක් පැලුණා. ඒ නිසා මම තෙල් චුට්ටක් උඩින් ගාගත්තා. ඉතින් ඒ වගේ වුණොත් තෙල් චුට්ටක් උඩින් ගා ගන්න. ඊට පස්සේ වාට කන්දරේ මෙන්න මේ වගේ වටේට ගැලවෙනවද බලන්න ඕන. එතකොට පුළුවන් අපිට මේකට බිත්තර මිශ්‍රණයෙන් ටිකක් මේකට දාගන්න පුළුවන්. ඊට පස්සේ වාට පුළුවන් මේක මැදින් බිත්තර මිශ්‍රණයෙන් ටිකක් තියාගන්න මෙන්න මේ විදියට. ඉතින් මේ වගේ තැටි එක හදනකොට මෙන්න මේ වගේ වෙනවා. මේකේ වටේට මේ බිත්තර ටික යනවා. ඉතින් ඒ වුණාට ප්‍රශ්නයක් නැහැ. ඔයාට පුළුවන් මෙන්න මේ වගේ හැන්දෙන් වැඩිපුරම ගියු පැත්ත ඉස්සෙල්ල මෙන්න මේ විදිහට නමා ගන්න පුළුවන්. වාඩි ස්පැචුල එකක් වගේ තියෙනවා නම් තවත් ලේසි මේ වැඩේ කරගන්න. ඉතින් හැන්දක් වගේ තියෙනවා නම් මේ විදිහට හදා ගන්න. වැඩිපුරම යන පැත්තෙන් ඉස්සෙල්ලම නවන්න. එතකොට ඒක අපිට නවත්ත ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තියාගන්න තියෙන මේ විදිහට තියලා හොඳින් තද කරන්න මේක. මේ විදිහට හතර පැත්තම වාඩ තියෙන නවා ගන්න. ඉතින් මේක හරි ලේසි, ඉක්මනටම කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට නමා ගන්න තියෙන්නේ. ඉතින් මේ විදියට මේක නවා ගත්තට පස්සෙත් මේ විදියට පොඩි වෙලාවක් තියන මේක අනිත් පැත්ත හරවන්න අමාරුයිනේ. ඉතින් චුට්ටක් වෙලා මේක පොඩ්ඩක් රත් වෙන්න දෙන්න. ඊට පස්සේ මේ වගේ අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. ඉතින් වාට මේක දෙපැත්ත දැරලා ලස්සනට පුච්ච ගන්න තමයි තියෙන්නේ. ඉතින් වාට මේ වැඩේ තවත් ලේසි වෙනවා. මේ වගේ තවත් ඇටියක් තියෙනවා නම් එතකොට අපේ රොටි එකේ අමුගතිය ගියාට පස්සේ ලිපේ ගින්දර පොඩ්ඩක් වැඩි කරලා
අනිත් ලිපේ මේ විදිහට තැඩිය තියාගත්තට පස්සේ මේක පොඩ්ඩක් මේ විදිහට ඉක්මනටම අපිට පුච්ච ගන්න පුළුවන්. මොකද pan එකේ ගින්දර එකම ගන්න තියා ගන්න ඕන නිසා තමයි මම මේ විදිහට තවත් තැටියක් තියාගෙන මේ විදිහට හදාගන්නේ. ඉතින් ඔයාට මේක එකම තැටිය හදා ගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ විදිහට හදා ගන්නකොට තව ටිකක් ඉක්මනටම අපිට මේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන්. ඉතින් හරි ලේසි, අනිත් වටියේ මේ විදිහට රොටි ටික දාගෙන හදා ගන්නකොට ඉක්මනටම අපිට මේ වැඩ ඉවර කරගන්න පුළුවන්. මේ වගේම තව එකක් ඔයාට හදලා පෙන්නන්නම්. ඉතින් මේ වගේ තෙල් ටිකක් ගාගෙන මේ විදිහට වටේටම යන්න මේක දාගන්න ඕන. ඒ වගේම තමයි ලිපේ ගින්දර අඩුවෙන් තියාගන්න මතක තියාගන්න. මේක හොඳටම වේවුනාට පස්සේ ඒ වගේම තමයි වටේට බුරුල් කරගන්න පුළුවන් වුණාට පස්සේ තමයි බිත්තර මිශ්‍රණය ටිකක් මේක මැදින් තියාගන්න ඕන. මෙන්න මේ වගේ මේ විදිහට ඔයාලට මේක හදාගන්න තියෙන්නේ. ඉතින් හරි ලේසි, පැය ගණන් පිටියනන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ටක් ගාලා ඔයාලට මේක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි තෙල් ගොඩාක් යන්නේත් නැහැ. ඒ වගේම තමයි සෞඛ්‍ය ආරක්ෂිතව ඔයාට පොඩි කටිනුත් මේක හදලා දෙන්න පුළුවන්. ඉතින් රසයේ වෙනසකුත් නැහැ, කඩේ වගේම රසට මේ බිත්තර රොටිය කියනවා. ඉතින් ඔයාලට අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයාට මේක හතර පැත්ත මේ විදිහට නවා ගත්තට පස්සේ ඔයාලට පුළුවන් තෙල් ටිකක් ගාගන්න. එතකොටත් මේක ඉක්මනටම පුච්ච ගන්න පුළුවන්. ඉතින් බලන්න ඉක්මනටම මේ වගේ අනිත් පැත්තේ තැටියට දාගත්තට පස්සේ ටක් ගාලා මේ රොටි ටික පුච්ච ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්තු රොටි ටික. ඉතින් මෙතන නම් තියෙන රොටි 8යි, රොටි දෙකක්ම කෑවා. මොකද ඇත්තටම මේක හරිම රසට ආවා. කඩේ වගේම රසට කිසිම වෙනසක් නැහැ, පිටි අනන්න නැතුව හැදුවා කියලා. ඉතින් මේ වගේ රසට ඔයාලත් මේ බිත්තර රොටි ටික හදාගන්න පුළුවන්. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දෙන්න. ඒ වගේම තමයි ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේ වගේ රසවත් වැදගත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්නම්. එතකන් ඔයාට සුබ දවසක්.